අයිබෝවන් සමත කලින් හරිතේ හරියටම කියන්නටත් අපි සූදානම්. මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් නවදහනේ පුවත් සිට ස්ථල වෙත. පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි. ජනපති තීන්දුවට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැහැ. නීතිපති අධිකරණයට දන්වයි. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කොමිසමක් ඉල්ලයි. යුරෝපා සංගමෙන් ඉවත් වීමට ගෙන ආ යෝජනාවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විරෝධය. දැන් දේශීය පුවත්. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව අද පෙරපුරු 10:30ට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වුණා. අද දිනේත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කළ අතර අද පැවති පක්ෂ නායක රැස්වීම සඳහාද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් සහභාගී වුණේ නැහැ. අද උදෑසන 9:30ට පමණ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පැවැත්වුණු අතර මෙම පක්ෂ නායක රැස්වීම සඳහා සියලුම දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබුණත් එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයින් එම පක්ෂ නායක රැස්වීම සඳහා සහභාගී වූයේ නැහැ. අද පත් කරන ලද අගමැතිවරයාට පාර්ලිමේන්තුවට එන්න බැරුව කැන්ටින් එකේ ඉන්න අගමැතිවරයෙක් පත් වෙලා තියෙනවා. ලෝකේ ප්‍රථම වතාවට ආණ්ඩු පක්ෂයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන අවස්ථාව. ලෝකේ ප්‍රථම වතාවට අධිකරණයකින් ආණ්ඩු පක්ෂය ගෙදර හැරපු අවස්ථාව. අධිකරණය කිව්වට පස්සේ මේ ආණ්ඩුව බල රහිතයි කියලා. ආණ්ඩු පක්ෂයේ අසුන්ද, කොයි පක්ෂයේ අසුන්ද කියලා එහෙම අසුන් නැහැ දැන්. මුළු පාර්ලිමේන්තුවම සීට් ටික ඔක්කොම ඕන කෙනෙකුට ඉඳ ගන්න පුළුවන් තත්ත්වයක් පත් වෙලා තියෙනවා. අද අපි නැවතත් මෝසමක් ඉදිරිපත් කරනවා. 48-2 යටතේ ඉල්ලීමක් කරනවා නව අගමැතිවරයෙක් පත් කරන්න කියලා. බය වෙන්නේ නැහැ. ඒකට ආත්මයක් නැහැ, කොන්දක් නැහැ. ඔහුතු බලයක පුවත්පත් මාධ්‍ය මේකත් තියලා යනවා. ඔච්චර තමයි. හරිතක අධිකරණ නියෝගවල දීලා තියෙද්දි එහෙනම් මේක ජනතාවට බලපානවා නම් අද මේ ආණ්ඩුවක් නැති ඉතිහාසයේ පළවෙනිතාවට අගමැතිවරයෙක් නැහැ, කැබිනට්ලයක් නැහැ, රජයක් නැහැ. කවදද මේ වෙන්නේ? ඒ දෙක කොහොමද එතනද වෙනකොට ඒක තීන්දුවක් ගන්න ඕනේ. ඒක ජනතුමයි අවශ්‍ය කටයුතු කරන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙනවා. මාජපතම තත්ති දීලා යන්න දැන් ඔබතුමා. අනිවාර්යයෙන් මට මේ වතුකර ජනතාවගේ ලොකු ප්‍රශ්නයක්. අද ඔක්කොම වතුකර ස්ට්‍රයික් රුපියල් 1000ක් වැඩි නැතුව මේ මිනිස්සු බොහොම අමාරු වෙట్లా තියෙනවා වතුකර ජනතාවට. ඒ නිසා මේ ජනතාව වෙනින් අපි ඒක ලොකු අඬක් ඇති කරන්න තියෙනවා. අදත් අපි පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු වෙනවා මේ රුපියල් 1000ක් වැඩි ප්‍රශ්න සම්බන්ධව මුළු වතුකරම ස්ට්‍රයික් කෑගල්ල, රත්නපුර, නුවරළිය, වොන්රාගල, බදුල්ල හැම වතුම ස්ට්‍රයික් කළා. අද ලක්ෂ ගාණක් ජනතාව රාජකාරිය යන්නතු ඉන්නවා. ඔක්කොම අඩපණ වෙලා ඒක නිසා එක ඉක්මනින් මේ තීන්දුවක් කරගෙන රට සාමාන්‍යයට කරන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙනවා ජනතාවට කියන්න. අපි ඉතින් කොහොමත් හැමදාම බහුතරය පෙන්වන එක තමයි මේ කරන්නේ ජනාධිපතිතුමා. මේක තීරුම් ගන්න ගමන් අපිට බහුතරය පාර්ලිමේන්තුවේ පෙන්වන්න සිදුනේ. ඉතින් මේකේ විශාල මං හිතා රටට පාඩුවක්. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් හිතුවක් කරනුමි, විමසිලිවත් වී මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තොත් හොඳයි. මොකද අපේ බහුතරය දිගටම තියනවා කියන දා පෙන්වන්න කරන්නේ. නීතිය ගණන් ගන්නෙත් නැහැ, අධිකරණය ගණන් ගන්නෙත් නැහැ, රටේ ව්‍යවස්ථාව ගණන් ගන්නෙත් නැහැ. ඒ තමන්ව ජනදීලපත් කරපු ජනතාව ගණන් ගන්නෙත් නැහැ. තමන් ඕන දේ කරන්නේ. අපි අට වෙනිදා ලොකු වරදක් කරගත්තා. ඒ වරදේ ප්‍රතිඵල අපි දිනේ දැන්. ඒකට තමයි යාවේ. සල්ලි වල තියෙන. ආ? පාර්ලිමේන්තුවේ දැන් ඇවිල්ලා තින්නේ. ඉතින් සභාවේ දැන් මම යනවා පොඩ්ඩක් පාර්ලිමේන්තුවේ කරන්නේ. මම යනවා මේ බැංකුවට. බැංකුවේ පැත්තේ නමුත් මට තියෙනවා මට තියෙන සල්ලි වගේක් ගන්න බැංකුවේ. මේ මේ දවස්වල සල්ලි නෑ මේ හිඟ වෙලා තියෙන්නේ. බැංකුවේ අර පැත්තේ මොකද සභාව කරන්නේ නැන්නේ? බැංකු මොකද වාන්නේ? අයියාද මේ ආවෙ නැත්තේ? ඈ මොකට මේ හරි නෝද යන්නේ? අයියාද ආවෙ නැත්තේ මොකද? කොහෙද? පාර්ලිමේන්තු සභාව කරන්නේ නැත්තේ පුතුමාද? මෙන්න මේක යන්නේ. පරාජය බාරාරක් වගේ. අවුත පස්සේ ගන්න මොකද්ද පුතුමා හිතන්නේ දැන් මේ අද දිනේදීත් පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය මහජනතාව සහ සියලු මමුත්තන් සඳහා වසත බීමට තීරණය කර ඇති අතර අද දිනේත් පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තීරණය කර තිබෙනවා. අද පෙරවරු 10:30ට පමණ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වුණා. මෙතර පාර්ලිමේන්තුව දෙසැම්බර් මාස 12 වන බදාදා පස්වරු 1 දක්වා කල් තබා තිබෙනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව කල් තබීමේ විවාදය මෙවන විටත් පැවතෙන අතර අද පස්වරුව දක්වා පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීමට නියමිතයි.
ව්‍යාජ අගමැතිවරයාට බෞතරේ පෙන්වන්න බැරි වෙච්ච අවස්ථාවකදී ඔබතුමා ප්‍රකාශ කෙරුවා අගමැතිවරයෙක් නැහැ කැබිනට් මණ්ඩලයක් නැහැ කියලා. ඒක අද අධිකරණයෙන් පිළිගැනීම සම්බන්ධව අපි පාර්ලිමේන්තුවක් හැටියට අපි සතුටු වෙනවා. අපිට චෝදනාව අපි ඔබතුමා නීති විරෝධ විදියට වැඩ කටයුතු කරුවා කියලා. නමුත් අධිකරණය ඒ සනාථ කළා කියලා. ඒ වගේම අද දිනපතා අපේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අත්හිටවලා තියෙනවා. ව්‍යාජ අගමැතිවරයයි කැබිනට් මණ්ඩලයයි අත්හිටවලා තියෙනවා. අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අග්‍රාමාත්‍යවරයෙක් නැතුව කැබිනට් මණ්ඩලයක් නැතුව වැඩ කටයුතු කරගෙන මේක අවාසනාවන්ත තත්ත්වයක්. අතනගතුමනි, රජයේ මාධ්‍ය සම්බන්ධයෙන් නිලධාරී කරන අතනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් අප මන්ත්‍රීවරු 9 දෙනෙක් ඔබතුමාට ඉදිරිපත් කළ තියෙන යෝජනාවක්. මේක පුළුවන් තරම් ඉක්මනට අරන් මේ පාර්ලිමේන්තුවේ කැඳවලා මේ කරන ක්‍රියා කොයි ආකාරයකින්ද ගෙනියන්න තියෙන්නේ කියන එක දැනුවත් කිරීම මම කාරුණික ඉල්ලනවා මේ අවස්ථාවේ. අගමැති කෙනෙක් නැති ඇමතිවරු නැති රටක මේ ප්‍රශ්න කියන්නේ ඉතුරු වෙලා තියෙන්නේ අපට ඔබතුමා විතරයි. ඒ නිසා කරුණාකරලා ඔබතුමාගේ අවධානය යොමු කළා අපේ රජය මේ නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙකේ වියදම් කරන්න විශාල මුදලක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දීලා තියෙනවා. නමුත් මේ මුදල වියදම් කරන්න එපා කියලා නියෝග දීලා දැන් මේ සම්වර්ධන කටයුතු ඇනහිටලා තියෙනවා. මේ කටයුතු වහාම ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට විශේෂයෙන් අපේ මන්ත්‍රී ප්‍රතිපාදන අඩුමතර. ඒ සඳහා මුදල් නිදහස් කරන්න කියලා ගරු කථානායකතුමනි, මම අවසන් දිනයේදී ප්‍රකාශ කරා මට විරුද්ධව ජනාධිපති අතන වෙතට චෝදනා කරන එක ගැන. ඔබතුමා කිව්වා ඒක ලිඛිතව ඉදිරිපත් කරන්න කියලා. මේක ලිඛිතව ඉදිරිපත් කරා. මා හිතනවා අදාළ පියවර ඔබතුමා විසින් ගෞරවයෙන් ක්‍රියාත්මක කරනවා ඇති කියලා. ඊට අමතරව මේ සම්බන්ධයෙන් දැනටම පියවර ආරම්භ වෙනවා ගරු ෆිල්මාෂි මැතිතුමනි. ගරු කථානායකතුමනි, කල්තැවීම සඳහා යෝජනාවක් අප ඉදිරිපත් කළා තිබෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවේ හැම කෙනාම නැගිට පාර්ලිමේන්තුව කල්තබඩ දෙන්නේ නැතුව අදාළ ප්‍රශ්නයි අදාළ නොවන දේවලු කතා කර කර යන මෙහෙම සභාවක් ගරු කථානායකතුමනි මෙහෙම සභාවක් මෙවන්න ඔබතුමා ඉද දෙන්න එපා. නියමිත පරිදි විෂයක් තිබුණා විෂය විවාදයට ගත්තේ නැහැ. එහෙනම් සභාව කල්තබන්න ඕන කල්තැවීම යෝජනාව ගන්න ඕන. මේකේ ක්‍රියා තම තමන්ට හිතට දැනෙන තමන් තමන්ට හිත රිදිලා තියෙන ප්‍රමාණයට නැගිට නැගිට කතා කරන තත්ත්වයක් ඇති. ඔබතුමාගෙන් අපි ඉල්ලා හිටින්නේ මෙවැනි තත්ත්වයකට මේ පාර්ලිමේන්තුව පත් කරන්න එපා කියන. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීති විරෝධීයි ප්‍රකාශ කරන මෙන්නිලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. අදාළ පෙත්සම් පිළිබඳ විභාගයේ දෙවන දිනෙහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා සත්පුත්කල විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වමින් මේ බව සඳහන් කළා. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීති විරෝධීයි ප්‍රකාශ කරන මෙන්නිලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. අදාළ පෙත්සම අද දෙවන දිනටත් සත්පුත්කල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද විභාගයටගත් අවස්ථාවේදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා මේ බව අවධාරණය කළා. නීතිපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පෙත්සම් කාර්යපාර්ශ්වය විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවට චෝදනා එල්ල කර ඇති බව කියා සිටියා. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) ආවගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බවයි නීතිපතිවරයා පෙන්වා දුන්නේ. එම වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් සම්මත කර එම යෝජනා පහර හා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨ අධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා ප්‍රකාශ කළා. ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨ අධිකරණය මගින් ජනාධිපතිවරයා වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳව විභාගයක් පවත්වා ඒ පිළිබඳව අවසන් වාර්තාවක් කථානායකවරයා වෙත යොමු කළ යුතු බවද පෙන්වා දුන් නීතිපතිවරයා එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නා. එහිදී නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැකි පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීති විරෝධීයි ප්‍රකාශ කරන මෙන්නිලා එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හුල් ඇතුළු පාර්ශ්ව 13ක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද විදේශ 2018 වෛද්‍ය ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒයේ කොළඹ බණ්ඩාරනායක සංවර්ධන ශාලා පරිශ්‍රයේදී
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වසර 25ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද වෙදස 2018 වෛද්‍ය ප්‍රදර්ශනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වුණා. ප්‍රදර්ශනය දෙසැම්බර් 8 වනදා දක්වා පැවැත්වෙන අතර එම සෑම දිනකම කාලීන තේමාවන් ඔස්සේ සංවාද දේශන වාර්තා වැඩසටහන් ඇතුළත් සෞඛ්‍ය සංනිවේදන වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වසර 25ක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කළ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ ජයග්‍රාහක සිසුන්ට තිළිණ පිළිගැන්වීමද මිහිරි ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගී සවර්ධන මහත්ම මහත්මීන් සහ ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම සිසුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය විසින් කාන්තා සංවර්ධනය හා තිරසර සාමය තේමා ව්‍යර්ථේ ප්‍රථම වතාවට සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සහභාගී වුණා. ස්වාමී හා සංහිඳියාව මෙන්ම ආරක්ෂා පවත්වාගෙන යාම සඳහා වන නායකත්ව භූමිකාව පිළිබඳව හා තිරසර සංවර්ධනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කාන්තාවන්ගේ දායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍ය වේදිකාවක් නිර්මාණය කරමින් යුද හමුදා පතිවරයාගේ මග පෙන්වීමෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබෙනවා. මෙම අවස්ථාව සඳහා යුද හමුදාපති ලොතරන් ජෙනරාල් මහේෂ් සිරනායක මහතා ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. රජද්‍රෝහී කුමන්ත්‍රණය පිළිබඳ සොයාබලා නීති ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙනීමට කොමිසමක් පිහිටවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකට එක්වෙමින් 14 දා විශ්වාසභංග යෝජනාවේ ඒකේ පළවෙනි ඡේදයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට අපි චෝදනාවට ලක් කරලා තිබෙනවා. ඒක ඇත්ත. දැන් එයා බලනවා මහින්ද මහත්තයාට මොනව වුණත් කමක් නැහැ. මාව බේරන්න ඒකෑල්ල අයින් කරලා අලුත් විශ්වාසභංගයට සම්මත කරන්නලු. මහින්දට විරුද්ධව හදලා වන්න කවුද? ජනාධිපති ලේකම් කාර්යාලය. මෛත්‍රීපාල මහත්තයා. මැදිහත්තුනේ දයාසිරි. හරි එතුමාගේ උපදේශ මත මම අද කියන්නම් මේවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ අපිනම් මෛත්‍රී හදලා දෙන විශ්වාසභංග වලට අත උස්වන්න සූදානම් නැති බවත් අපි කියනවා. ඒවා හොඳයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක කංකම් බූරු වැඩ කරන්න. හැබැයි අපි කියන්නේ තවත් විශ්වාසභංග යෝජනා අවශ්‍ය නැහැ. 14 වෙනිදා විශ්වාසභංග යෝජනාව නිසි පරිදි සම්මත වී ආණ්ඩුවක් නැති බව පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි අධිකරණයේ තහවුරු වල ඉවරයි. තව විශ්වාසභංග යෝජනා මොකටද? දැන් මොකද වෙන්නේ? ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා සියලු රාජ්‍ය සේවකන පටි ගෙවන්න විදියක් නැහැ. ඇයි? අයවැලේකනේ පාර්ලිමේන්තුවේ පාස් කරලා දීලා. සමෘද්ධි සංහදර ගෙවන්න විදියක් නැහැ. පින්පඩිය ගෙවන්න විදියක් නැහැ. පෙන්ෂන් එක ගෙවන්න විදියක් නැහැ. රජේ ජීප් එකක් කාර්යාලයක් අරින්න විදියක් නැහැ. ඉතින් මුළු රටේම රාජ්‍ය යාන්ත්‍රණය ජනවාරි මාසේ පළවෙනිදා නතර වෙනවා. එහෙනම් මේ මොකවත් දරුව ඇයි මේ ආණ්ඩුව අටවගත්? ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අපේ රටේ සිද්ධ වුණේ රාජද්‍රෝහි කුමන්ත්‍රණය. බලහත්කාරයෙන් ආණ්ඩුව පැහැරගත්තා. මේ කුමන්ත්‍රණය පරාජය පත් කළ අපේ පළමු පියවර රාජද්‍රෝහි කුමන්ත්‍රණය පිළිබඳ සොයා බලා ඒ අය එලිදරව් කොට දඬුවම් ලබා දීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගේනවා කොමිසමක් පිහිටවන්න. එනිසා මේ පාර්ලිමේන්තුවේ ඊළඟ පැවරලා තිබෙන කාර්යභාරය තමයි විධායක ජනාධිපතිතුමාගේ අහෝසි කිරීමේ පනත මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕනේ. කොල්ලුපිටියේ තමයි අරලියගහ මන්දිරයේ තිබෙන රනිල්ගේ මූලස්ථානයේ කොල්ලුපිටිය තිබෙන්නේ. මෛත්‍රීගේ මූලස්ථානයේ ජනාධිපති ලේකම් කාර්යාලය තිබුණේ ගාලුමුහුදර තිබෙන්නේ. ඉතින් මොකද කරන්නේ කට්ටිය? උදේට ගාලුමුහුදර, රැයට කොල්ලුපිටිය. ආයේ රැයට ගාලුමුහුදර, උදේට කොල්ලුපිටිය. වසන්ත සේනානායක සමහර දවස්වල කොල්ලුපිටිය වටරවුමේ කැරකි කැරකි ඉන්නවා. ගාලුමුහුදර එනවද කොල්ලුපිටිය බහිනවද? ඉතින් මෙහෙම කට්ටියනේ. ඉතින් මෙහෙම දේශපාලනයකට මේ පාර්ලිමේන්තුවද හැදිලා තියෙන්නේ. ඒ නිසා තවදුරටත් මේ පාර්ලිමේන්තුවට අපේ රට පාලනය කරන්න අයිතියක් නැහැ. මෙරට විදේශ රටවලින් උපකාර ලබා ගන්නේ අප රට තුළ පවතින කොන්ටේසි වලට අනුව මිස විදේශ රටවලින් ඉදිරිපත් කරන කොන්ටේසි වලට අනුව නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීහාන් සිම්සින් මහතා පවසනවා. අරලියගහ මන්දිරය තුළ සිදු කරන ඒ දේශපාලන ව්‍යාපාරයක් තව ටික දවසකින් ඉබේම කඩා වැටෙනවා. අපි ඊටම පැහැදිලිව මතක් කරන්න ඕනේ. එහිඳ මේ එක එක රටවල් වලින් සල්ලි අරගෙන ආණ්ඩු කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. එහෙම ආණ්ඩු කරලත් නැහැ. හැබැයි අපි මතක් කරන්න ඕනේ. රණිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආණ්ඩුව බිහිවෙද්දී යහපාලන රජය බිහිවෙද්දී ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් විදේශීය රටවල් වියදම් කරා. ඔවුන්ගේ ආණ්ඩුවක් මේ රටේ ස්ථාපිත කිරීම වෙනුවෙන් පමණ. හැබැයි එච්චරම තමයි. එතනින් එහාට මුකුත් නැහැ. දින 100 ආණ්ඩුවට සල්ලි දුන්නා. ජනතාවට තවුන්නාසලට සේවය කරන්න නෙවෙයි. ආණ්ඩුව පවත්වාගෙන යන්න විතරක් රණිල් වික්‍රමසිංහ අගමැතිතුමාට. හැබැයි අපි අපිට උදව් කරන හැම රටකින්ම උදව් ලබා ගන්නවා. ඒ හැම රටකින්ම අපි උදව් ලබා ගන්නවා. හැබැයි ඒ ලබා ගන්නේ අපේ රටේ කොන්දේසි මත මිසක් ඒ රට
මනසින් ඉදිරිපත් කරන කොන්දේසි මත නෙවෙයි. ඒකනේ ගිය ආණ්ඩුවට වැරදුනේ. ජනතා පරමාධිපත්‍ය සුරකීම සඳහා වහා මැතිවරණයක් ඇඳපු ලෙස ඉලා විශේෂ රථ පෙරපාලියක් ඊයේ කොළඹ සිට සීනිගම දේවාලය දක්වා ගමන් ආරම්භ කළා. නර්හින්පිට අභයාරාම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කළ රථ පෙරපාලිය ඊයේ පසුරුපි සීනිගම දේවාලය දක්වා පැමිණියා. අපේ රට පත් වෙලා තිබෙන මේ ඛේදවාචක අවස්ථාව දැක්කොත් මම හිතනවා තාම කනගාටුයි. මේ රටේ මිනිස්සුන්ට පසුගිය දවස්වල අවශ්‍යකම තිබුණා වෙනසක් බලාගන්න. මම හිතනවා යහපාලන ආණ්ඩුව බලයට පත් වෙලේ වෙනසක් ඇති කරයි. දැන් අපි ඔක්කොටම දැන් පේනවා ඒ වෙනස හොඳ ඇති වෙලා තියෙනවා. එහෙනම් අපි මෙහෙ හැතියේ මොකද්ද? යහපාලන ආණ්ඩුව ඇති කළ වෙනස වෙනස් කරන්න තමයි අපි දැන් මේ සූදානම් වෙලා යන්නේ. ඒ වෙනස වෙනස් කරන්න නම් එකම කාර්යභාරය විය යුත්තේ මැතිවරණයක් පැවැත්වීම පමණයි. මේ රටේ මහා සංඝරත්නය ලැහැත්ති මේ රටට ගැළපෙන හොඳ පාලක පත්කරගෙන මේ රට ඉදිරියට ගෙනියන්න මහා සංඝරත්නය එකාමින් සැදී පැහැදී කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන අතර ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරලා මේ රට නිදහස් කරන්න. මැති අමතිවරුන්ටයි නායකයන්ටයි සියලු දෙනාටම කියන්නේ මහපාරේ යන්න බැරි වෙන තත්ත්වයක් උදා වෙන්න කලින් කරුණා කරලා මහා ඡන්දයක් තියලා මේ රටට ආදරය ඇති පුජ්‍යලයෙකු පත් කරගන්න දේශපාලනය කරගන්න ඕන මගුලක ගිහිල්ලා මේ රට නම් විනාශ කරන්න එපා. ඇමරිකන් තානාපතිවරුන්ට අනුව නාඩ ගන්නටන පුජ්‍යලෝ එකතු වෙලා ව්‍යවස්ථාවක් හදාගෙන තිබුණා හොර ව්‍යවස්ථාවක්. මේක ගෙනහල්ලා මහා කාලගෝට්ටියක් මැද්දේ මේක සම්මත කරගෙන මේ රටේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනහල්ලා උතුරු නැගෙනහිර එක්කල්ල වෙනම රාජ්‍යයක ස්වං රාජ්‍යයක් ස්වංපාලන අයිතිය දෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සම්පූර්ණයෙන් හදලා තෝනේ. අපිට රටවල් දෙකක් තුනක් ඇතුලේ තමයි ජීවත් වෙන්න වෙන්නේ. ගත වූ පැය 24 තුළ දිවයින වටා සිදු වූ අනතුරු කිහිපයක් වෙතයි දැන් අවධානය. මුන්දලම පොලිස් වසමේ කිරියන්කල්ලිය ආඩිකම මාර්ගයේ ගල්කුලිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ ඇති අනතුරකින් කුඩා පිරිමි දරුවෙකු මියගොස් තවත් 3 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා හලාවත මහරෝහල වෙත තුලත් කර තිබෙනවා. අනතුරේ මියගොස් ඇත්තේ නිතෝෂ තේමේ නැමැති සිව්හෙවිරිදි කුඩා දරුවෙක්. එමෙන්ම දමුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පිරිවෙන හන්දිය ප්‍රදේශයේදී ඊයේ සවස ත්‍රිරථ රථයක් හා කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරථ රථයේ රියදුරු තුවාල ලබා දමුල්ල මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ත්‍රිරථ රථයේ රියදුරට වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදු වෙති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කල්පිටිය පාලවිය දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියක් සහ පාලවිය සිට කල්පිටිය දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නාවක්කාඩු ප්‍රදේශයේදී එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් තවත් අනතුරක් ඊයේ රාත්‍රියේ සිදු වුණා. මෙම අනතුරෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි බෙනඩික් ක්වීන්ස් ජීවා නැමැති 38 හැවිරිදි පුද්ගලයෙක්. මෑතර කොළඹ සිට මඩකල්පුව දක්වා පැමිණෙන දුම්රිය ගැටි එක් අයෙකු මඩකල්පුවේදී අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ මඩකල්පුව තැපැල් දුම්රිය මඩකල්පුවට ළඟා වන විට උදෑසන 4ට පමණ කලාවඩෙහිදී පුද්ගලයා ගැටුණු බවයි මඩකල්පුව පොලිස් ස්ථානයේ ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් මඩකල්පුව මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අප ගන්නා ආහාර සෞඛ්‍ය ආරක්ෂිත නොමැති නම් එය පරිපෝෂණයට නුසුදුසු තත්වයක පවතී නම් අප කළ යුත්තේ කුමක්ද? අද 7යි කාලේ වැඩසටහනින් මේ පිළිබඳව සාකච්ඡා කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නියුක්ත අධ්‍යක්ෂ ජේ.කේ. ජයසිංහ මහතා සමගයි. දැන් මම ගන්න ආහාරයක නුසුදුසු යමක් තිබුණොත් ඒ ආහාරයට සුදුසු නැත්තම් අපි මොකද කරන්න ඕනේ? ඇත්තට ශාන් මහත්මයා අපි ගන්න ආහාරය නුසුදුසු තත්ත්වයේ කියලා අපට දැනුණොත් පාරිභෝගික වශයෙන් අපිට පියවර කීපයකට යන්න පුළුවන්. එකක් තමයි මේ ආහාර සම්බන්ධයෙන් බල්ලයන් දාරින් වශයෙන් පහළම මට්ටමේ කටයුතු කරන්නේ ජනතාවත් එක්ක වැඩි ක්‍රියාකාරීත්වයක ඉන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට මේ
කාර්ය පිළිබඳෙන් පැමිණිලා කරන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රදේශයේ බලලදාරිය වගේම බලධාරියෙක් වශයෙන් කටයුතු කරන සෞඛ්‍ය වෛද්‍යින්දාරිවරයා. සෞඛ්‍ය වෛද්‍යින්දාරිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හුඟ දෙනෙක් හිතන්නේ මේ ආහාර සම්බන්ධයෙන් යම්කිසි නීතිමය කඩකිරීමක් සිදු වුණා නම් ළඟම තියෙන පොලිසියට වාර්තා කරන්න පුළුවන්. මොකද ඒක මහජන පීඩාවක්. පොලිසියට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. නමුත් වඩාත්ම සුදුසුයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට මේ සම්බන්ධයෙන් වාර්තා කරන්න පුළුවන් නම්, පැමිණිලි කරන්න පුළුවන් නම්. දැන් එතකොට දැන් ප්‍රශ්නයක් එනවා. සමහර ලාවට අපි මම කන සෝටිට්ස් එක වෙන්න පුළුවන්. කෙනෙක් කන සෝටිට්ස් එකක් වෙන්න පුළුවන්, බීම වර්ගයක් වෙන්න පුළුවන්. නැත්තම් ගන්න මේ දවල්ෝ රාත්‍රි ආහාර වේලක් වෙන්න පුළුවන්. දැන් අපිට පරිභෝජනයට සුදුසු මට්ටමක නැත්තම් මේ ආහාරයත් අරගෙන යන්න ඕනද? මේ කොහොමද මේ කම්ප්ලේන් එක කරන්න ඕනේ කෙනෙක්? ආහාරයක යම්කිසි සංඝටකයක් නොගැලපෙන දෙයක් අමුණොත් ඇත්තටම හුඟක් වෙලාවට මේ වගේ සිදුවීම් වෙන්නේ ආහාරයක් බත් ආහාරයට ගන්නකොට. එහෙම නැත්නම් බීම බෝතලයක් බොනකොට ඒක ඇතුලේ තියෙන දෙයක් දැකීම. ඒ වගේ දෙයකදී මේ භාණ්ඩය රැගෙන යන්න ඕනේ. මොකද මේ භාණ්ඩය රැගෙන ගියන් ඒක තමයි නඩුවේ සාක්ෂියක් වෙන්නේ. අධිකරණ ක්‍රියාවලියේදී පනත යටතේ සිටින බලධාරීන් මේක සීල් කළා උසාවියට ඉදිරිපත් කරන මේ සිද්ධිය. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත්මනවා. දවස උසම් කරන තවත්වා දැනගන්න එක්වන්න www.cnews.lk අපගේ වෙබ් පිටුවට. යලිත් නියම සබ්සහායක සුබ දවසක්.